मे वैद्य वाला यूजीसी ऑनलाइन रजिस्ट्रेशन दिल्ली इतना गुडाक नंगल मल्ल प्रश्न अर्थमी मे यूजीसी ऑनलाइन रजिस्ट्रेशन करण तीरने बेरी इतना मेघन मम मिदी पेहदरी विग्रह नंगल मे वीडियो बेलवट पास ईडी का नति आठ ईडी का पुलवा यूजीसी रजिस्ट्रेशन करण की हर पल विमल ओयासी बलापुरुदाना मे यूजीसी रजिस्ट्रेशन बना करना हर मुगल यूजीसी रजिस्ट्रेशन बेरदीला हर उन ओयाट आई लंग तपर त्रिवस करना तम इतकोड़ वेन्नी ओयाग दिदास रिसार्ट लिंग हो दिदास रिसार्ट लिंग किसी से यूजीसी रजे विश्वविद्यालय अरे वाइलैंड फेस्ट डिस्ट्रिक्ट फेस्ट लोक रैंक नील बोलवाद मानव हिमिकम गील मुकुद अरे यूजीसी के दिन प्रबल नीतिया सहन मेडिसिन सिलेक्टिंग नवती कलिंग रजिस्टर मेडिसिन बारे वाला किसी से मेगा प्रश्न मैं कैंपस मेहम कर अरे वो आट नति वेन्नी कोर्स सह ए कोर्स बोर्ड इतर बायो साइंस कोर्स वाट वेन्नी अरे बायो साइंस की पाठ माला वंटिकट का बोट नती है अब यूनिकोड लिस्ट उड़ीन अनीत बोट एना अरे इतना बोट पुलवादासवा मदिवागेना एम नेता खाली पेहदी विग्रह वाट आप कैंपस षटिंग तीन कोर्स हरी अपील दालती है हर अपील दूजीसी रजिस्ट्रेशन विनोन किसी प्रश्न अपील आव अनिवार्य अन्न की मम्मी अपील दिन आरक्षा करके रजिस्टर मुनाहरी उन्ना रिसाइड मुनाहरी उतकोट अपील दाल दिन किसी प्रश्न हेमावृद्धम अंगल मल्लाटर गुड गी कटे इन वेम करना मुगद मन सा प्रसिद्ध दाने दाने अंगल वाले ए लेवल परक्लावासीना पास अंगल वाले यूजीसी रजिस्ट्रेशन करना दिखे चकते रजिस्टर अरे बोट आवेदना पास कैंपस आवेदने कटी इन आलमकरण रजिस्टर विने पास बुढ़ा पास तीरने बोट लुकून हर इतकोट अनीत एनटीएस सह विद्यापीठ बलापुर वाल यूजीसी रजिस्ट्रेशन वाला एनटीएस नर्सिंग सह विद्यापीठ वाले सुजुकम लाने वाले सिलेक्शन का नीतिया
හරි එතකොට දැන් ඔයා හිතන්න ඔයා NTS යන්න බලාගෙන ඉන්න කෙනෙක් ඒකට ආසාවෙන් ඉන්න කෙනෙක් වාඩ දැන් කැම්පස් උත් ඇවිල්ලා ඔයා ඒක බලාපොරොත්තු මේක රෙජිස්ටර් නොවී ඉන්න නංගි මල්ලී ඒක ලොකු රිස්ක් එකක් මොකද දැන් NTS වලත් ගන්න ගණන් ගොඩාක් අඩු කරගෙන අඩු කරගෙන යන්නේ NTS ගැසට් දැන් ගොඩක් කාලෙකින් ආවෙත් නැහැ දවස ගැසට් එක ගහලත් ඔය බඳව ගන්න සෑහෙන කාලයක් යනවා එතකොට ඔයාගේ හොඳම වයස ගිහිල්ලා හරි මොකද ලංකාවේ තියෙන තත්ත්වෙත් එක්ක නංගි මල්ලී ඉස්සරහට තීරණය කළ වැඩක් කරන්න බෑ. එතකොට ඔයාත් අමාරුවේ වැටෙයි. හරි. ඒ නිසා එහෙම කරගන්න එපා නංගි මල්ලී. ඔයාලා හොඳම දේ තමයි ආපු ඔප්ෂන් එක බාර අරගෙන ඒක කරගෙන යන එක. හරි සමහර වෙලාවල කාලවල නම් ඔය මොකක් හරි අපීල් එකක් දාලා NTS කියපුව අයත් ඉන්නවා. හැබැයි දැන් නම් එහෙම දෙන්නේ නැහැ. හරි විද්‍යාපීඩියත් එහෙමයි නංගි මල්ලී. ඔයා දැන් විද්‍යාපීඩිය යන ආසාවෙම ඉන්න කෙනෙක් කැම්පස් උත් ඇවිල්ලා හැබැයි කැම්ප් විද්‍යාපීඩිය යන ඕන නිසා කැම්පස් ඒ රෙජිස්ටර් නැත්නම් UGC රෙජිස්ට්‍රේෂන් නොකර ඉන්න හදනවා. එහෙම කරන්නත් එපා. විද්‍යාපීඩියත් දැන් ලබන අවුරුද්දේ ඉඳලා අර ඔක්කොම ටික එකතු කරලා කැම්පස් එකක් කරන කතාවක් තියෙනවා. ඒ වගේ නීති කොයි කොයි විදිහට වෙනස් වෙයිද කියලා කියන්න බෑ. අනිත් එක විද්‍යාපීඩිය වලට ගන්නේ නම් ඉමාලි ඩිස්ත්‍රික්කේ තියෙන පුරප්පාඩුවන්. හරි. හැමදාම හැමෝම ගන්න ඕවල දන්නවා. මේ පුරප්පාඩුවන පොඩි ළමයි ප්‍රමාණයක් විතරයි ගන්න. ඒතකොට හිතන්නවා සිලෙක්ට් වුනේ නැති වුණොත් එහෙම. ඒ ශේස්ත්‍රී මොකද කරන්නේ? ඒතකොට වල විද්‍යාපීඩියත් නැහැ කැම්පස් උත් නැහැ. සා හොඳම දේ මේ කැම්පස් රෙජිස්ට්‍රේෂන් එක නේ. කැම්පස් යන එක නිකන් අර මේ මදි කුංචි කමක් කියලා හිතන්න. එපා ඒකත් ඇයි කියලා මම ඔයාලට පස්සේ කියන්නම්. හරි. එතකොට ඔයාලට නම් ඉමල්ලි NDT, HND, ඊට පස්සේ NEDS, TTI, ocean ඊට පස්සේ තව ඔය තියෙන ප්‍රයිවට් කැම්පස් සහ වෙනත් උසස් අධ්‍යාපන ආදී නොමිල ඉගෙන ගන්න පුළුවන්. එතකොට ඒවට යන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් නැත්නම් ඒවට ඇප්ලයි කරලා තියෙන කෙනෙක් නම් දැන් ඔයාලට හිතෙනවා ඔයා UGC රෙජිස්ට්‍රේෂන් එක කරොත් මෙවල යන්න පුළුවන්ද කියලා. ඒක ගැටලුවක් වෙන්නේ නැහැ. හරි NDT, HND ඔය ඒවට කිසි ප්‍රශ්නයක් නැහැ නංගි මල්ලී. ඔයා UGC රෙජිස්ට්‍රේෂන් වුණත් ඔයාට ඒ කියන ආයතනයකින් උසස් අධ්‍යාපන ආයතනයකින් ඔයාව සිලෙක්ට් කරගත්තට පස්සේ ඔයාලට පුළුවන් ඒකේ රෙජිස්ටර් වෙන්න මේ UGC එක පැත්තේ රෙජිස්ට්‍රේෂන් එක කැන්සල් කරන්න. ඔය නීති අනිත් පැත්තට තමයි ප්‍රශ්නේ. අරවැය රෙජිස්ටර් වෙලා තිබුත් UGC එකේ මේ රෙජිස්ටර් වෙන බැරි විතරයි ප්‍රශ්නේ. UGC එක රෙජිස්ටර් වෙලා තිබිලා අර පැත්තට යන්න පුළුවන්. හරි. එකකම එක එක නීති තියෙන. ඒ නිසා ඒක ගැටලුවක් කරගන්නපා. අදිශයෙන් හරි NDT ආව නැතුණු තුනට මේකත් නැහැනේ. ඒ නිසා හොඳම දේ ආ රෙජිස්ටර් වෙන එක. හැබැයි හොඳට මතක තියාගන්න වාට ඒ වගේ කෝස් එකක් ආවොත් නම් ඉමල්ලි අනිවාර්යෙන් මේක UGC එකට ඉක්මනින් දැනුවත් කරන්න. මොකද ඔයා වෙනුවට තව ළමයෙකුට අවස්ථාව හම්බෙනව නැත්තම් වෙන්නේ ඔයාලා සෑහෙන කල් ගිහිල්ලා ඔය දැනුවත් කරන්න ඊට පස්සේ අර ළමයට යන්න තිබිච්ච අවස්ථාවක් නැති කරගෙන තමයි ඔයාලා යන්නේ. ඒ නිසාමයි ඔය මේ NTS වල මේ එහෙම නීතියක් දැන් නංගි මල්ලී මේ UGC රෙජිස්ට්‍රේෂන් එකත් එක්ක බෝට්ටු වලට බලපාන විදියකුත් තියෙනවා. මම ඒක බෝට්ටු කිව්වා. එතකොට ඔයා දැන් UGC එකේ රෙජිස්ටර් නොවී හිටියා කියලා ඔයාට බෝට්ටු වෙන්නේ නැතුව තියෙන්නේ නැහැ. බෝට්ටු වෙනවා. හැබැයි ඔයාලට ආපු කෝස් එකෙන් තියෙන වෙන කිසිම කැම්පස් එකකට බෝට්ටු වෙන්නේ නැහැ. හිතන්න පේරාදෙනි බයෝ සයන්ස් එක ඇවිල්ලා ඔයා රෙජිස්ටර් නොවී හිටියොත් ඔයාගේ යුනිකෝඩ් ලිස්ට් එකේ බයෝ සයන්ස් කියන ඔක්කොම යුනිකෝඩ්ස් ටික අයින් වෙනවා. දැන් හිතන්න මෙහෙම ඔයා රජරට ආට් එකට ආවා. එහෙම වුණත් වෙන්නේ ඒකට ඔයා රෙජිස්ටර් නොවී. ඒකට ආර්ට්ස් ඔක්කොම අයින් වෙලා යනවා. ඒක ලොකු රිස්ක් එකක්. ඕක කොමර්ස් නම් ගිල මල්ලාට වෙන. දැන් හිතන්න ඇවිල්ලා තියෙනවා කොමර්ස් ඊස්ටර්න් සවුත් ඊස්ටර්න් හෝම කැමතිම නෑ යන්න වෙන්නේ රෙජිස්ටර් නොවී ඉන්න හදනවා. හරි රෙජිස්ටර් නොවී හිටියොත් මොකක්ද වෙන්නේ? අර කොමර්ස් තියෙන හොඳ කැම්පස් එකට බෝට් වක් වෙන තියෙන චාන්ස් එකත් නැති වෙනවා. නිසා ඒ වගේ අවධානමක් ගන්න එපා. ඔයා වෙන ඔප්ෂන් වලට දැනට ගිහිල්ලා නැත්තම් හොඳම දේ UGC එකේ රෙජිස්ට්‍රේෂන් වෙන එක. හැබැයි මතක තියාගන්න නම් ඉමල්ලි ඔයාලා මොනා හරි ප්‍රයිවට් කැම්පස් එකකට හෝ එහෙම නැත්තම් පිට රටකට හෝ හරි යනවන අදාළ කැම්පස් එක දැනුවත් කරලා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව දැනුවත් කරලා යන්න. මේ 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 ලිඛිතව දැනුම් දෙන්න. මොකද ගිය අවුරුදු පේරාදෙනිය සහ තවත් ඉංජිනේරු ෆැකල්ටි වල සහ තවත් හොඳ කෝස් වල ගොඩාක් තමයි මගදී ගියා. ඒ ගියපු ඒවා එයාලා කැම්පස් එකවත් දැනුවත් කරලා ගියේ නැහැ. හරි ගියා කියන්නේ රට ගියා ගොඩක්. හරි සෑහෙන පුරප්පාඩු තුන ඒක පෙරෙව්වෙත් නැහැ ඊට පස්සේ. ඒ නිසා අර කාරුණික වෙන තවත් ළමෙක් ගැන හිතලා මොකද ගොඩාක් ළමයි නම් ගිමල් කැම්පස් යන ගොඩාක් ආසාවෙන් බලන් ඉන්නවා. හරි එතකොට ඔයා යාගේ chance එකක් නැති කරගෙන යන්න එපා. පුළුවන් තරම් අනිත් ත්‍යාගයක් හිතන්න. හරි ඔයා එහෙම
විදේශ ශිෂ්‍යත්වයක් හෝ විදේශගත වෙනවා නම් හෝ වෙනත් ජොබ් එකකට යනවා නම් හෝ නැත්නම් එන්ඩීටීකින් තීරලා එකට යන්න බලාපොරොත්තු වෙනවා පුළුවන් තරම් ඉක්මනින් ලෝජිස් එක දැනුවත් කරලා ඒ රෙජිස්ට්‍රේෂන් කැන්සල් කරලා ක්‍රමානුකූලව යන්න. හරි. ඊ අවුරුද්දේ ඇත්තට මෙහෙම කරා නම් ගොඩක් ළමයි හොඳ කෝසස් ඉංජිනේරින් වගේ හොඳ කෝසස් වලට යන්න chance එක තිබුණා. හරි. ඔන්න ටික තමයි තියෙන්නේ නංගි මල්ලී. මේ වීඩියෝ එක ගැන ඔයාලගේ අදහසත් අනිවාර්යෙන් පහලින් දාගෙන යන්න. ඊට අමතරව ඔයාලට ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් කරගෙන යන්න. මම ඒකට අවශ්‍ය විස්තර ටික ඉක්මනට හදලා දාන්න. හරි. එහෙනම් නංගි මල්ලී වීඩියෝ එක ඔයාලගේ යාළුවන්ටත් පුළුවන් තරම් ෂෙයා කරගෙන යන්න. ස්තුතියි නංගි මල්ලී.